याद जेसु मगे तैसे कंदुलो पतावे मटलन्व इन्ना इसैम मोते देनोने ओवे आदरे विदुवा ओवे जीविते देनुना सुवे आदरे विदुवा ओवे जीविते देनुना सुवे आदरे वद वेदनावे पुरुषे गिनावे उबहा वगे वेन्न दो අද දවසේ සදහම් සිතවිලි ඉදිරිපත් කරන්නේ හලාවත කංජුකුලිය දේවස්ථානයේ මිසම් සහායක ගරු තිලකසිරි ප්‍රනාන්දු පැතුනි පියතුමා. සුබෝදැසනක් වේවා මගේ අදරම් මේ තාත්ති දුවේ පුතේ. අද සබත් දවස මාර්තු මාසේ 24 වෙනි ඉරිදා. අපි දන්නවා නික්මයාම පළමිනි කියවීම පොතේ 3:1-15 දක්වා, 1 කොරින්තු 10:1-12 දක්වා දෙවන කියවීම. සුදු සුවිශේෂ අපට මතක් කරන්නේ ලූක්තුමාගේ සුවිශේෂයේ 13 පරිච්ඡේදයේ 1:9 දක්වා. මේ සුදු සුවිශේෂයෙන් අපට ජේසු කියනවා පළ නොදැරූ අත්තික්කා ගස පිළිබඳ උපමාවක්. මොකක්ද මේ උපමාවෙත් අර්ථය? ඔන්න බලන්න. මිදිවත්තක වැඩෙනු අත්තික්කා ගහක්. මිදිවතු වල වැඩෙන්න ඕනේ මොනවද? මිදි. හැබැයි වැඩුනේ සරුවට අත්තික්කා ගහක්. බලමු මොකද වෙන්නේ කියලා. මේ හොඳට සරුවට වැඩිච්ච මේ අත්තික්කා ගහ ගහේ කොළ හොඳට ලියලන්න පටන් ගත්තා. මල් එහෙම හොඳට තිබුණා. හැබැයි අවාසනාවකට ගෙඩි තිබුණේ නැහැ. හරියට නිකන් හිතලා බලන්න, සමහර අය ඉන්නවා නේද ඇඟපත හොඳට වැඩිලා, රුව සම්පත්තිය හොඳට තියෙනවා, හැබැයි යහපත්කම අඩුයි. ඒ වගේම සමාජයට දෙන දේවල් අඩුයි. ඒ වගේ සැපට හැදෙන සමහර අය ඉන්නව ඇත්තයි, ගුණධර්ම අතින් අඩු වෙලා. දැන් බලන්න මේ මිදිවත්තේ මේ සරුවට වැඩිච්ච අත්තික්කා ගහේ ගෙඩි හොයාගෙන ආවා මේ අවුරුදු 3කට පස්සේ මේ අයිතිකරු. ඇවිල්ලා බැලුවා මේ ගහේ එක ගෙඩියක්වත් නැහැ. මේ අයිතිකරට තරහ යනවා. ඒ සේවකයට කියනවා මේ ගහ කපලා දාන්න, පොළොවට හරි බරක් මේ ගහ, තවත් තියන්න එපා කියලා. හැබැයි මේ උයන් ගෙව්වා නැත්තම් මේ සේවකයා පුංචි ඉල්ලීමක් කරනවා. මොකක්ද ඉල්ලීම? මේ උයන් ගෙව්වා කියනවා, ස්වාමිනී අපි මේ ගහ වටේ පොඩ්ඩක් හාරලා පෝර ටිකක් එහෙම දාලා තව අවුරුද්දක් බලමුද, ඉන් පස්සේ ප්‍රතිඵලයක් නැත්තම් අපි ගහ කපා දාමු. සාධාරණ ඉල්ලීමක්. මේ අයිතිකරුවා එකඟ වෙනවා. මගේ ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ, මේක උපමාවක් කියලා මම කිව්වනේ ඔබට. උපමාවෙන් ඔබේ මගේ ජීවිතේට කතා කරන්නේ මොනවද හිතලා බලන්න පොඩ්ඩ. ඔබගේ වයසත් කල්පනා කරලා බලන්න. ඔබ විටක කියාවි අවුරුදු 10යි 15යි නැත්තම් 25යි 50යි 60යි 70යි කියලා කියයි. මේ වයස කීය කිව්වත් මේ වයසට සරිලන ප්‍රතිඵල ඔබ දීලා තියෙනවද සමාජයට, ගෙදරට? නැත්තං ඔහේ වැඩිලා අතපය ලොකු වුණා, දැනුමතින් වැඩි වුණා, නමුත් සමාජයට, පවුලට, ගෙදරට සිද්ධ වෙච්ච දෙයක් නැත්තම් හිතලා බලන්න පොඩ්ඩ. අර අත්තික්කා ගහ සමානයි නේද? දෙවියන් වහන්සේ අපිට තවත් කාලය දෙනවා. පශ්චත්තාප වෙන්න කියලා තවත් ඉවසනවා. අපි වෙනස් වෙන්න කියලා තවත් කියනවා. මේ හැම දෙයක් තුළම තියෙන්නේ අපිට කාලේ දෙවියන් වහන්සේ විසින් දෙනවා අමතර කාලයක් විදියට. මේ අමතර කාලෙන් මගේ ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ, ඔබෙන් මගෙන් සිද්ධ වෙච්ච නැති ධර්මගුණ යහපත් ක්‍රියාවන් සමාජේෂ්ට කරන්න තමයි මේ වැඩිපුර කාලය දෙන්නේ. අපි ඒක නේද අපි එක්ස්ට්‍රා ටයිම් කියලා කියන්නේ, මේ වැඩිපුර කාලයක්. ඒ නිසා ඔබත් මමත් හැදෙන වැඩෙන හැම විදියකින්ම සමාජයට හැදෙන්න වැඩෙන්න ගුණධර්ම අතින් ඉහළට යන්න යමක් කළ යුතුමයි. අද අදිෂ්ඨානය ගන්නේ සඳහා ඔබට ජේසු පිහිටයි.
වේදනාවන් ඉවසුවේලි කලවේලේ අයියේ සමිදේ ඔබේ කල්වාරියේ රේඩියෝ සෙත් ශාන්තිය 103.3.